ආයිබෝන් සිරු දෙනාටම සාදරෙන් පිළිගන්නවා ක්‍රීඩ් ඩෙල්කේ YouTube channel එකට. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ අද දිනය ඉතාමත් වැදගත්. මොකද 2024 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ අද. ඉතින් ලංකාවාසී වගේම ලෝකවාසී සියලුම බෞද්ධයන්ට අද ඉතාමත් වැදගත් දිනයක්. ඉතින් ඒ නිසාම මුලින්ම ඔබ සිරු දෙනාටම ප්‍රාර්ථනා කරනවා අද දිනය පින්බර වෙසක් මංගල්‍යයක්ම වෙන්න කියලා ප්‍රථමයෙන්ම. ඉතින් අද අරන්ගෙන තියෙන මේ වීඩියෝ එකත් මේ වෙසක් පෝයට ගොඩක් දුරට ගැලපෙනවා කියලා මම හිතනවා. මොකද මේ අද අපි කතා කරන්න හදන්නේ මේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන දෙයක් සම්බන්ධවයි. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන තියෙන ගේම් එක Ghost of Tsushima ගේම් එක. ඉතින් මේ මෑතකදී PC වලට පෝට් කරපු ගේම් එකක් තමයි මේ Ghost of Tsushima කියලා කියන්නේ. මේක PS4 වලට ආපු ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේ තියෙන සත්‍ය ඓතිහාසික ඒ වගේම ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් බලන්න යන්න තමයි අද අපි හදන්නේ. ඉතින් මේක අද දිනයත් එක්ක ඉතාමත් හොඳින් ගැළපෙනවා කියලා කිව්ව මං ඒ නිසා. මොකද මේක බුදුදහමත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන ස්ථානයක්. ඉතින් එහෙනම් අපි වැඩි කතාවකට යන්නේ නැතුව ගේම් එකට ගිහිල්ලා අපි බලමු මේ ස්ථානය අපිට මොන වගේද බලා ගන්න ලැබෙන්නේ කියලා. හොඳයි මිත්‍රෝනි, ඉතින් අපි ගේම් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තමයි Ghost of Tsushima කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත් ඉතින් මගේ වචනෙන් කියනවා නම් මේක ඇවිල්ලා සුපිරියක්. මම නිතර පිස්සුවක් කියලා කියන්න පුළුවන්. ඒ පිස්සුවක් කියන වචනේ අර්ථය මේ නරක අර්ථයක් නෙමෙයි. ඒ අර්ථය එක කියාගන්න බැරි තරම් හොඳයි කියන අදහස. ඉතින් මේ ගොඩාක් හොඳ වෙන්න හේතුව මේකේ ගේම් ප්ලේ එක, ස්ටෝරි එක, ඊළඟට මේ ග්‍රැෆික්ස්, මේ හැම දෙයක්ම ඉතාමත් හොඳ මට්ටමේ තියෙන. විශේෂයෙන්ම ග්‍රැෆික්ස් ගැන කිව්වොත් අනිවාර්යෙන් මේක ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් අපේ කමියුනිටි එකේ ඉන්න අපේ සහෝදරයන්ට මේක ප්ලේ කරන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මේ ගොඩාක් හොඳට ඔප්ටිමයිස් කරලා තියෙනවා. හරිද? ඒ නිසා ගේම් එක ටිකක් අඩු low end PC එකුණත් යම් ආකාරයකට ප්ලේ කර ගැනීම හැකියාවක් තියෙනවා අඩු රෙසලූෂන් එකක් යටතේ. ඉතින් ඒකත් මතක් කරනවා මේක මුලින්ම මේ ගේම් එකේ ස්ථානය අරන් එන්න කලින්. ඉතින් මේ චුට්ටම වඩපිටාව පෙන්නන දිතාම සුන්දර පරිසරයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකට පාදක වෙන්නේ ඉතිහාස කතාව ගැනම ලොකුට මෙතනද කියන්න නැහැ. වෙලාව නැති හින්දා අපිට මේ ආදාන ස්ථානය බලන්න ඕන හින්දා. ඉතින් මේකට පාදක වෙන්නේ 13 වෙනි සියවසේ අගභාගයේ. ඒ කියන්නේ 1270 ගණන් වගේ. 1274 ඇත්තරම කිව්වොත් එහෙම. මේ කාලෙදි මේ ජපානයට එල්ල වෙනවා චීනෙන් ආක්‍රමණයක්. චීනෙන් කොට ඇත්තර මේ කාලේ චීනෙත් යටත් වෙලා හිටියා. මොංගෝලියාවට, හරිද, මොංගෝලියානු අධිරාජ්‍යයට. ඉතින් චීන කොටස පාලනය කරපු අධිරාජ්‍යයා කුබ්ලයි ඛාන් විසින් ආක්‍රමණයක් එල්ල කරනවා ජපාන් දූපත්වලට. මේකෙදි මුලින්ම මේ ආක්‍රමණයට ලක් වෙන්නේ මේ ජපාන්ට අයිති කොරියාවට ඉතාමත් ආසන්නයි. කොරියාව හරහා තමයි මේ ආක්‍රමණය එල්ල වෙන්නේ. ඉතින් කොරියාවට ඉතාමත් ආසන්නයෙන් තියෙන මේ සුෂිමා කියන අයිලන්ඩ් එකේ නැත්තම් දූපත. ඉතින් මේ දූපත තුල ඉන්න සකායි කියන සමුරායි රාජවංශය නැත්තම් සමුරායි වංශය මේ කට්ටිය මේ මොංගෝලියානුවන්ට විරුද්ධව සටන් කරන විදිය තමයි පෙන්නන්නේ. ඒකෙදි මේ ඒ සකායි කියන වංශයේ නායකයා, වර්තමාන නායකයා වෙන ජින් සකායි තමයි අපේ ප්‍රධාන කැරක්ටර් එක විදිහට මේක බලා ගන්න පුළුවන්නේ. ඉතින් ඔහු තමයි මේකෙදි මේ මොංගෝලියානුව ආක්‍රමණයට විරුද්ධව සටන් කිරීම සිදු කරන. ඕක තමයි මේ ගේම් එකේ කතාව සහ මේ අවට නැත්නම් මේ ගේම් එකට පාදක වෙන ඓතිහාසික කතාව කෙටියෙන් බොහොම කෙටියෙන් කිව්වේ. ඉතින් මේට වඩා වැඩි විස්තර ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම වීඩියෝ එකක් අරන් එන්න මේක ඓතිහාසික වසුවීම ගැන ලොකුවටම කතා කරලා. හරි. ඉතින් අපි අද බලන්න යන්න හදන්නේ පන්සලක්. හරි, නැත්නම් විහාරස්ථානයක්. ඉතින් මේක Golden Temple කියලා හඳුන්වනවා. ඉතින් මේක අතීතයේදී නැත්නම් 13 වෙනි සියවසේදී ඇත්තටම මේ ජපානයේ තිබ්බ ස්ථානයක්. හරිද? ඉතින් මේක ඉතාමත් වැදගත් ආගමික මධ්‍යස්ථානයක් කියලා කියන්නත් පුළුවන් ඒ කාල වකවානුවේදී. අපි එහෙනම් යමු. ගිහිල්ලා පොඩ මේ විහාරස්ථානේ බලමු. ඉතින් මේක මේ ජපන් භාෂාවෙන් මේ ස්ථානය හඳුන්වලා තියෙන්නේ ඕගෝන් ජින් කියලා. හරිද? ඕගෝන් ජින්. ඉංග්‍රීසියෙන් තමයි මේක Golden Temple කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ඇතුල් වෙන තැනම තමයි මේ වගේ වාහල් කඩක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ජපන් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වලට අනුව දැවේම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මේ කාලේ දැවේන් තමයි මේ කට්ටිය මේ ගෘහ නිර්මාණ හැම දෙයක්ම ගොඩක් දුරට කරලා තියෙන්නේ. හරි. ඉතින් අපි ඔන්න දැන් විහාරස්ථානයට ඇතුළු වුණා, නැත්නම් මේ පන්සලට ඇතුළු වුණා. ඉතින් මේක ඇවිල්ලා පැරණි බෞද්ධ විහාරස්ථානයක්. ඉතින් ජපානය කියලා කියන්නේ ඇත්තටම මේ බෞද්ධ රටක්. සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂයෙන් 6 වෙනි සියවසේ වගේ ඉඳලා බුදුදහම ජපානය තුල තිබ්බා. මේක චීනෙන් තමයි බුදුදහම ජපානට ආවේ. ඉතින් 525
ඇත්තට මට මතක විදිහට 525 දී කොරියාව හරහා බුදුදහම ආක්‍රමණය ලැබුණා වගේම බුදුදහම ආවෙත් කොරියාව හරහාම තමයි. ඉතින් ඒ හරහා පසු කාලන මේකේ බුදුදහම ක්‍රියාත්මක වුණා. ඉතින් හැබැයි විවිධ හැලහැප්පීම් තිබ්බා. හරිද? හැලහැප්පීම් තියෙනවා. මොකද චින්තෝ කියලා දහමක් තිබ්බා මේ ජපානේ. ඒකත් එක්ක ලොකු හැලහැප්පීම් තිබ්බා. ඉතින් බාණ්ඩ අපි විහාරයේ තැනකට ආවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ ඉන්නේ වගේ අය. Stay safe, Lord Sakai. ඉතින් යාලා අපිට මේ වගේ ආචාර කරන්න. මොකද අපි ඉතින් රජතුමා වගේ නැත්තරම. ඒ නිසා ඉතින් අපිට පුළුවන් යාලට ආචාර කරන්න ඔය වගේ වුණා. අපි දැන් මේ කට්ටිය වුණා අපිට කියන්න පුළුවන් මේ සෙන් භික්ෂුන් කියලා පසු කාලනම සෙන් බුදුදහමට මූලික කියලා සෙන් භික්ෂුන් බවට පත් වුණේ මේ ඇමතම. නමුත් මේ කාලවක වහනකොට සෙන් ආගම ලොකුවටම ජපානයේ ව්‍යාප්තේලා නැහැ. යම් ආකාරයකට මුල් يعني මුල් අදහස් ව්‍යාප්තලා තිබ්බ විතරයි සම්පූර්ණ වශයෙන් ව්‍යාප්තලා තිබුණේ නැහැ. ඉතින් මේ කොමාකුරා නැත්නම් කොමකුරා මේ යුගය කියලාත් මේක හඳුන්වනවා. ඉතින් ඒ කාලවක වහනෝනේ මේ අපි මේ දකින්නේ සමණෙන් 12 වන 13 වන සියවස් අතර කාලේ. ඉතින් මේ වාණ විහාරයේ එක කොටසක්. ඉතින් මේක අපිට දැන් ඇත්තටම බලා ගන්න නැහැ. නමුත් මේක තිබ්බ විදිහ ගැන අදහසක් ගන්න පුළුවන්. වාණ අපිට බලා ගන්න පුළුවන් විශාල ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් දැවෙන් නිර්මාණය කළ තියෙන්නේ ඒ ජපාන් ගෘහ නිර්මාණ ශිල්පියට අනුව. ඉතින් ඕනල් පේනදි මේක පන්සලක් වුණාට මේ විවිධාකාර දේවල් මේ පන්සලේ තියෙනවනේ කිරවල. ඒ කියන්නේ මේ අවට වටපිටාවේ ඇයි එහෙම වෙන්න හේතුව? ඒකට හේතුව තමයි මේ ආක්‍රමණය එල්ල වෙච්ච හින්දා මිනිස්සුන්ට යන්න එන්න තැනක් නැහැ. හරිද? ඒගොල්ලන්ගේ ගෙවල් ගිනි තියලා ඒගොල්ලන්ගේ ඥාතීන්ව මරලා ඉතින් ජීවිත බේරගත්තු අය විතරයි මේ විදිහට මේ ඉතුරුලා ඉන්නේ. ඉතින් ඒ අයට අනාතයි කට්ටිය යන්න දිහාවක් නැහැ. ඒගොල්ලන්ගේ ගම් විනාශලා තියෙන්නේ, ව්‍යාපාර විනාශලා තියෙන්නේ. ඉතින් ඒ අයට රැකවරණය දෙන්නේ එතන පන්සලෙන්. හරිද? ඉතින් මේ පන්සල ඇත්තටම අනාත කඳ උරක් බවට පත් වෙලා තියෙනවා මේ යුද්ධෙත් එක්ක නැත්නම් මේ ආක්‍රමණයත් එක්ක මොංගෝලියානුවන්ගේ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ විවිධාකාර පුද්ගලයන් බලා ගන්න පුළුවන් වෙන්නේ. විවිධාකාර විවිධ හැඟීම් බර අවස්ථා අපිට පෙන්නන මේ කෙනෙක් හඬනවා මෙතන මක්කරේකුණගේ පවුල කවර නැතිලා ඇති. ආන් ඒ වගේ අපිට ඒක නිරූපණය කළ තියෙන ආක්‍රමණයත් එක්ක ඇති චිත්තත්වයේ සමාජයට. ඉතින් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් විහාරස්ථානයේ ඝණ්ඨාරය. ඉතින් මෙන්න මෙහෙම තමයි විශාල ඝණ්ඨාරයක් නාද කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ චීන, ජපාන් වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් ඔයාලට මේ වගේ ඒවා ඉතාමත් උරුපුරුදු ඇති කියලා මම හිතනවා. හරි. ඉතින් මම හිතන්නේ මෙතන වික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන තැන වෙන්න ඕනේ මේ විශාල ගොඩනැගිල්ල. මොකද ඒකේ අර ඉහළටම මාල කීපයක් තියෙන හින්දා අපි දැන් යමු මේ විහාරයට අයිති ප්‍රතිමා ගෘහය බලන්න. නැත්නම් පිළිමගේ බලන්න යමු. වන්දනාමාන කරමු. හරි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ පිළිමගෙට. මෙතන ටිකක් අඳුරුයි. මම ඉඳලා බ්‍රයිට්නස් වැඩි කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී. ඉතින් මෙතන ඉස්සරහා බලා ගන්න පුළුවන් අපිට බුද්ධ ප්‍රතිමාව. ඉතින් මේ බුද්ධ ප්‍රතිමාව ගැනත් මම ගොඩාක් දුරට හෙව්වා. ඉතින් මේක ඇත්තටම තිබ්බ ප්‍රතිමාවක් සහ වර්තමානයේ ප්‍රතිමාව හොයාගෙන තියෙනවා. හරිද? ඉතින් මේක අනුරූප කීපයක්ම ජපානයේ පුරාවට කරපු කැණීම් වලින් හම්බෙලා තියෙන නිසා මේ ප්‍රතිමාවට ඉතාමත් ආසන්න ප්‍රතිමාවක් හම්බෙලා තියෙන අදිනකොට ටෝකියෝල ජාතික කෞතුකාගාරයේ මේ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙනවා. වාසනාව කියන්නේ මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ දැවෙන්. නමුත් අද වෙනකම් මේක ඉතාමත් සුරක්ෂිතව තියෙන එක ඉතාමත් වටිනවා කියලා කියන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් දැවෙන් හදලා තියෙන්නේ. ඉතින් මේකේ නිරූපණය කරලා තියෙන්නේ අමිතාභ කියන බුදුන්. දැන් මේ වෙනකොට මේ ජපානයේ බුදුදහම යම් ආකාරයක මහායාන ස්වරූපයකට ගිහින් තියෙන. ඇත්තම මහායාන බුදුදහමේ මුල් මහායාන බුදුදහම තමයි ඇත්තම ජපානට ආවේ. හැබැයි පසු කාලෙ මේ චින්තෝ ආගමත් එක්ක විවිධ හැලහැප්පීම් සහ බාහිර ආක්‍රමණ වගේ දේවල් එකින්ද ආගම සමාජයට අවශ්‍ය වෙන විදිහට වෙනස් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට අපි හඳුන්වනවා මේ ජෝදෝ. හරිද? ජෝදෝ වාදය කියන නමින් හඳුනපු මහායාන බුදුදහමත් තමයි මේක තිබෙන්නේ. එහෙම නැත්නම් මේක හඳුන්වනවා ශුද්ධ භූමි වාදය කියලා. ඉතින් මේකේදී වන්දනාමාන කරේ එක් බුදුවරයෙක්ට. ඒ බුදුවරය හඳුන්වන්නේ අමිතාභ කියන බුදුන් විදිහට. මම ඇත්තටම නිර්වාණයට ගිහිල්ලා නැහැ. අපි දන්න අපේ ගෞතම බුදුරන් වහන්සේ නිර්වාණයට ගිහිල්ලානේ. හැබැයි අපි කතා කරන්නේ තේරවාදයේ තුලනේ. අපේ බෞද්ධ අදහස් තේරවාදේ. නමුත් ලෝකේ තියෙන මහායාන බුදුදහම. ඒතර මේ මහායාන බුදුදහමේ විවිධ නිකායන් තියෙනවා, වර්ග තියෙනවා. ඒක එකක් තමයි මේ අපි කතා කරන මේ ජෝදෝ වාදයම නැත්තම් මේ ශුද්ධ භූමි වාදය කියලා කියන්නේ. ඉතින් මේකේදී අදහස වෙන්නේ මෙයා ඉන්නේ යම්කිසි පාරාදීසයක, නැත්නම් ශුද්ධ භූමියක. ඒක බටහිර පාරාදීසය කියලා හඳුන්වනවා. ඉතින් මේක අදහන කට්ටිය මොකද කරන්න ඕනේ? මේ අමිතාභ බුදුන්ව විශ්වාස කරන්න ඕනේ.
විශ්වාස කරලා ඔහුට මුළු ජීවිතයෙන් පූජා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අදහස වෙන්නේ ඔහුව උන්වහන්සේව දිනපතා නමස්කාර කරනවා කියන අදහස. ඉතින් එතකොට මේ අමිතාභ බුදුරණවහන්සේට පුළුවන් කියලා කියනවා මේ මිනිසුන්ව මේ සංසාරයෙන් ගොඩ අරගෙන මේ පාරාදීසය අරන් යන්න. එදෙන කියලා පස්සේ එතෙන්දී හැමෝම බුදුවරේ බවට පත් වෙනවා කියලා කියන ඒ තැනදී පසු නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කියන එක තමයි මේ අමිතාභ වන්දනාව කියන එකේ අදහස. ඉතින් මේ දැව ප්‍රතිමාව නිරූපණය කරන්නේ මේ අමිතාභ බුදුරජාණන් වහන්සේ. ඉතින් පියුමක් මත තමයි ඉන්නේ අභය මුද්‍රාව නිරූපණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එක දෙවුර වහලා නැහැ, කවෙවුරක් විතර වහලා තියෙන්නේ. ඊළඟට අපේ ගෞතම බුදුරන් වහන්සේව නිරූපණය කරන ආකාරය නිරූපණය කිරීමත් කරලා තියෙනවා. ඉතින් ලොකු සමානකමක් ඒකේ තියෙනවා මේ නිර්මාණය කිරීමේදී. ඉතින් මේක දැවෙන් නිර්මාණය කරනදී ඉතාමත් සුවිශේෂී නිර්මාණ කලාවක් තිබ්බා කියලා කියනවා. ඒ තමයි මේ දැව කොටස් වෙන වෙනම තමයි හදනවා කියලා කියන්නේ. වෙන වෙනම හදලා එකට අලෝලා පස්සේ ලැකර් ආලේප කරලා ඊට උඩින් රන් ආලේප කරනවත් කියලා තමයි මේ කලාවේදී සඳහන් වෙන්නේ මේවා නිර්මාණය කරපු. ඉතින් ওই විදිහ තමයි අපිට අමිතාභ බුදුරණවහන්සේ බලා ගන්න පුළුවන්. දැන් උනට මම ඡායාරූපයක් පෙන්වන්නම්. මේ ප්‍රතිමාව ඇත්තටම අපිට අදලත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඒකේ ඡායාරූපයක් දැන් උනට පෙන්වනවා. හොඳයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දකින්න ඇති කියලා. ඉතින් ওই විදිහට තමයි අපිට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන පිළිමගේ ප්‍රතිමා ගෘහය. මේකේ වටේට පොඩ්ඩක් අපි ගිහින් බලමු. ලොකු දෙයක් බලන්න නැහැ. සම්පූර්ණ දැවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මිතරුනේ මේ අමිතාභ වන්දනාව ඉතාමත් සරල ක්‍රමයක්. ඉතින් මේකෙදි මේ ජපන් අය ඉතාමත් කෙටි වැකියක් පාවිච්චි කරලා තමයි උන්වහන්සේ නමස්කාර කරේ. ඒ නමස්කාරය තුලින් ඔවුන්ට අමිතාභ බුදුන් වෙත ළඟා වෙන්න හැකියාව තිබ්බා කියලා කියනවා. ඉතින් මේ වාක්‍ය හරි සරලයි. ඒ තමයි නම් අමිතා බුත්සු. ඉතින් මේකේ අදහස වෙන්නේ අමිතාභ බුදුන් වහන්සේට නමස්කාර වේවා කියන අදහස. එහෙනම් ඉතින් අපිත් එහෙම කියලා මෙතනින් නික්ම යමුනේ. අමිතාභ බුදුන් වහන්සේට නමස්කාරය. එහෙම නැත්නම් ජපාන් භාෂාවෙන් නම් අමිතා බුත්සු. හරි. ඉතින් අපි එහෙනම් පිළිමගෙයින් යමු එළියට. තව දේවල් කීපයක් බලන්න තියෙනවා. මේ භාණ්ඩ භික්ෂුන් වහන්සේට කීප දෙනෙක් කියන උන්වහන්සේලා නමස්කාර කරනවා අමිතා බුදුන් වහන්සේට. අමිතාභ බුදුන් වහන්සේ කියලා කියනවා. ඉතින් මේ වගේ මේ ගේම් එකට ඕන වෙන දේවලුත් මේ පන්සලේම තියෙනවා. මම දැන් එහෙම වෙන්නත් ඇති. මොකද ඉතින් මේ මිනිසුන්ට අවශ්‍ය දේවල් කවුරු හරි සපයලා දෙන්නත් එපැයි. ඉතින් පන්සල ආරක්ෂිත ස්ථානයක් හින්දා මේක කඳු මුතුරක තියෙන්නේ. ඒකින්ද මේ දැන කාටවත් එන්න අමාරු ලංකාව වෙන ආක්‍රමණිකයන්ට. ඒ නිසා මෙතන ආරක්ෂිතයි මිනිසුන්ට. ඉතින් ඔන්න විදිහට අපි තව පැත්තකට ආවා විහාරේ. ඉතින් මේ තමයි ඇත්තනම විහාරට ඇතුල් වෙන පැත්ත. අපි දැන් එහෙන් එළියට යන පැත්තට විදිහට තමයි යන්නේ. ඉතින් පහළටම පහළ තියෙනවා අපිට වැදගත් දේවල් ටිකක් බලන්න. ඉතින් මේ අතරම ඔයගලන්ට මේකේ සුන්දරත්වය මොන වගේද කියලා පෙන්වන්න නම් ඉතාමත් සුන්දර පරිසරයක් අපිට බලා ගන්න පුළුවන් එන්නේ. හොඳයි මිතුරුනි, අපි දැන් මේ විහාරයේ පහළටම ඇවිල්ලා තියෙන නැත්තම් මේ තමයි ඇත්තම විහාරයට ඇතුල් වෙන තැන. දැන් පොඩ්ඩක් පරිසරයේ තත්ත්වය වෙනස් වෙලා තියෙන මං හිතන්නේ රෑ වේගෙන එන්නේ ගේම් එකේ. ඉතින් ඒක හින්දා ටිකක් අඳුරුයි. හින්දා මං ටිකක් බ්‍රයිට්නස් වැඩි කරලා තියන්නම් මේ තැන ඕගලන්ට හයිට බලා ගන්න පුළුවන් වෙන්න. ඉතින් මේ බලා ගන්න ප්‍රතිමා දෙකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් අතීත ජපානයේ තිබ්බ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වලින් එකක්. මේකෙන් නිරූපණය කරන්නේ අපේ ලංකාවේ තියෙන අර මුරගල වගේම දෙයක් තමයි. දැන් අපි දන්නා මුරගලෙත් විවිධ රූප තියෙනවානේ. අතීතයේම පාවිච්චි කරා මේකට විශේෂයෙන්ම මේ බහිරව රූප, පසුකාලනව නාග රූප, ඊට පස්සේ නාග රාජ රූප විදිහට වරින් වර විවිධ රූප මේ මුරගලට ආවා.
එන විහාරය ඇතුළේන තැනම විහාර ආරක්ෂාවට හදලා තියෙනවා වගේ තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ වගේ තමයි ජපානයේ මේ තියෙන මේ වගේ ආරක්ෂක රූප දෙකක්. මේ ප්‍රතිමා හඳුන්වනවා නියෝ කියලා. නැත්තම් කොංගෝ රිකීෂි කියලා හඳුන්වනවා. මේ ප්‍රතිමා වලින් අදහස් කරන්නේ මේ විහාරයට ආරක්ෂාව දෙනවා කියලා. මේකේ සංකල්පය ගැන කතා කරොත් එහෙම මේ සංකල්පයෙන් අදහස් වෙන්නේ මේ අමිතාභ කියන බුදුරජාන් වහන්සේට ආරක්ෂාව සපයන්න ඉන්න දෙවියෝරු දෙන්නෙක් තමයි මේ. හැබැයි මේ දෙවියෝරු දෙන්න දෙන්නෙක් නෙමෙයි, මෙයා එක්කෙනෙක්, මේ අවස්ථාව අනුව දෙන්නෙක් බවට පත් වෙනවා කියලා තමයි මේ සම්බන්ධ තියෙන සංකල්පයන් වලදී සඳහන් වෙන්නේ. ඉතින් මේ දෙන්න හඳුනන නම් දෙකකුත් තියෙනවා. හරිද? මේ මෙන්න මේ පැත්තේ ඉන්න මෙන්න මේ කට ඇරගෙන මුඛය විවෘත කරගෙන ඉන්න කෙනාම හඳුන්වන්නේ අගියෝ කියලා කරලා. අගියෝ. මෙන්න මෙයාම හඳුන්වනවා උන්යෝ කියලා කරලා. මෙයා කට වහගෙන ඉන්නේ. හරිද? මේ කට වහගෙන ඉඳීමයි ඇරගෙන ඉඳීමෙනුත් අදහස් දෙකක් දෙනවා. මේ කට වහගෙන ඉන්න කෙනා නෙමෙයි, මෙයා අවිල කට ඇරගෙන ඉන්න කෙනා. අපි යව හඳුන්වනවා උන්යෝ කියලා කරලා සමාන අගියෝ කියලා කරලා අගියෝ. මේ අගියෝගෙන් අදහස් කරන්නේ ජීවිතය. මෙතන උපත. හරිද? මේ මුඛය විවෘත කරන් ඉන්නවා කියන එක අදහස් කරන්නේ එයා ශබ්ද කරන් ඉන්නවා කියලා කියන්නේ ආ. හරිද? ආ කියන එක. ඒක තමයි ශබ්ද කරන් ඉන්නවා කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් ආ කියන එක. එහෙම තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙයා මේ ගත්තොත් එහෙම උන්යෝ මෙයා කට වහගෙන ඉන්නේ. මෙයාගේ මරණය තමයි නිරූපණය කරන්නේ. මෙයා කියන එක තමයි ශබ්ද කරනවා කියලා කියන්නේ ශබ්දය. ඉතින් මෙන්න මේ විදිහේ ශබ්ද දෙකක් ගැන සඳහනකුත් තියෙනවා මේ සංස්කෘත භාෂාවෙන් සඳහන් වෙන ආකාරයට. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ තියෙන නියෝ ප්‍රතිමා ගැනත් අදහසක් ගන්න පුළුවන්. මේකත් ඇත්තටම අතීතයේදී ජපාන් විහාරස්ථානවලදී දැක ගන්න පුළුවන් වුණ දෙයක්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට මේ විහාරස්ථානය තුළ ගෝල්ඩන් ටෙම්පල් එක තුළ බලා ගන්න පුළුවන්ගෙන. ඉතින් මෙතුණ ඇත්තටම මෙහෙම ස්ථානයක් ජපානයේ තිබුණාද? එහෙම ප්‍රශ්නයක් නැහනේ. අද වෙනකොට මෙහෙම ස්ථානයක් අපිට ජපානයේ හොයාගන්න නැහැ. ඒකට හේතුව පසු කාලිනව මේ ස්ථානයේම වෙනම විහාරස්ථානයක් ගොඩනගලා තියෙනවා. 1600 මම හිතන්නේ 1620 දී වගේ ආසන වශයෙන් 1700 වසරේදී. ඉතින් ඒකත් එක්ක මේ විහාරස්ථානයේ තිබ්බ ස්වරූපය ගැන අදහසක් නැහැ. හැබැයි මේ අවට භූමියෙන් ගොඩාක් පුරාවස්තු හම්බෙලා තියෙන ඒවා අද එනකොට ටෝකියෝල තියෙන ජාතික කෞතුකාගාරය තුළ තැන්පත් කරලා තියෙනවා පැරණි බුදුදහමට අයිති දේවල් විදිහට. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මගේ මිත්‍රවරුනේ අද මේ ගෝල්ඩන් ටෙම්පල් එකේ බලා ගන්න තියෙන. ඉතින් මම හිතනවා ජපාන් බුදුදහම ගැන ඒ සංකල්ප ගැන ඔගොල්ලෝ අදහසක් ගන්න ඇති. අද මේ වෙසක් පුර පසළොස්වක පොයි දිනේ ඒක ගොඩක් වැදගත්. බුදුදහම මහායානද තේරවාදද කියලා අපිට අදාළ වෙන්නේ නැහැ. සංකල්පයක් ඉදිරිය ගන්නකොට මේ දෙකෙන්ම බෞද්ධ ප්‍රජාව තමයි නිරූපණය කරන්නේ. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේව අපි සිහිපත් කිරීම සඳහා මොන සංකල්පය තුළ අපි හිටියත් අපි ඒක කරනවා. ඉතින් ඒක හින්දා බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම පොදුවේ බෞද්ධ විදිහට අද දවසේ බුදුරන් වහන්සේගේ තෙමගුල ඉතාමත් උතුම්ව සිහි කිරීම සහ ආමිසයෙන් ප්‍රතිපත්තියෙන්ට ගෞරව දැක්වීම තමයි සිදු කරන්න ඕනේ. එහෙනම් අමිතාභ බුදුන්ට නමස්කාර කරලා අපි අද වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. සිරු දිනාටම ජය වේවා. ඒ වගේම තෙරුවන් සරණයි.